බයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක හිතවතුනි. මේ රටේ දේශපාලනය කියවගන්න දේශපාලනයට උනන්දුවක් දක්වන දේශපාලනය සම්බන්ධයෙන් වාද සංවාද කරන්න කැමති යම් ආකාරයක විචාරයක් කරන්න කැමති ප්‍රේක්ෂක සමූහයට මා ආරාධනා කරන දවස බලන්න. රටේ දේශපාලන කතන්දර නම් ගොඩාක් තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන ඔබට ගෙනේවි. නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඔබ අප හැමෝම වඩා අවධානය යොමු කළ යුතු දේශපාලනය ගැන දැනගන්න ආසනම්. මේ ප්‍රශ්නයෙන් පිටුපාලා ඔබලා කොහෙවත් දේශපාලනය කතා කරන්න එපා. මෙන්න ප්‍රශ්නේ, පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඉගෙන ගන්න, පුළුවන් නම් මේ ප්‍රශ්නේ ඔබ අදහන ඔබේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන්, ඔබේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් අහන්න. ඔයාලගේ ප්ලෑන් එක මොකද්ද මේ වෙලාවේ මේ වැඩේට? එහෙම නැත්නම් අපිත් එක්ක දේශපාලනය කතා කරන්න එපා කියලා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිහුව ගතකරණය. රජය මේ වන විට අප්‍රේල් 3 වෙනිදා සිට අප්‍රේල් 16 වෙනිදා දක්වා කාල සමයක උන්ගේ පළමු දෙවැනි තුන්වැනි ප්‍රවේශයන් ලබා ගනිමින් සාකච්ඡා පවත්වා තිබුණා ජාත්‍යන්තර ණය ප්‍රතිහුව ගතකරණය සම්බන්ධයෙන්. නමුත් තවමත් ඒ සඳහා අද පත්තරලත් වාර්තා වෙනවා සාධනීය ධනාත්මක ප්‍රතිචාරයක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරන ණය හිමියන් විසින් ශ්‍රී ලංකාව කෙරෙහි පළ කරලා නැහැ. ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සමග ජන බලවේගයේ ඉදිරිපෙළ සමාජිකයෙක්, මා කැමති එතුමා සමග මේ සංවාදයට මුල පුරන්න. අයිබන් හර්ෂ, අයිබන් ඔබතුමා අද අපට ප්‍රවෘත්ති සිරස්සල ඇක්තිවෙන ස්වෛරී බැඳුම් කර ප්‍රතිව්‍යුහ ගතකරණයට යෝජනා දෙකක් අවසන් එකඟතා කල් යන ලකුණු එතනින් පටන් ගමු. ඔව්, ඇත්ත වශයෙන් මේක සංකීර්ණ දෙයක් රොෂාන්. මොකද ඇමරිකන් ඩොලර් බිලියන 12 මාර්ක විතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරලා මෙවවා ගෙවන්න කාලයක් ලබා ගන්න සහ ඒවායේ මුහුණත අගයෙන් යම්කිසි ප්‍රමාණයක් කපා හරින තමයි මේ සාකච්ඡා පැවැත්වෙන්නේ. එතෙන්දී ඔබ කිව්වාසේ තුම්පාරක් කතා කරලා තියෙනවා. නමුත් අවසනාවකට එකඟතාවයකට එන්න බැරි වෙලා තියෙනවා. එහෙම කිව්වට යම් ධනාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ කාරණාව දේශපාලන කෝණයකින් බලනවා වෙනුවට රටක් හැටියට රටේ මේ ගොඩ ගැනීම සඳහා අවශ්‍ය මේ වැඩපිළිවෙල මොකද්ද කියන එක සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න ඕනේ. මෙතනදී මගේ මූලික ගැටලුව වෙන්නේ මේ මාස 6 ආණ්ඩුව මේ කරන සාකච්ඡා හරහා මේ ඉදිරිපත් කළා තියෙන යෝජනා අනුව 2038 වෙනකන් හෝ 2040 වෙනකන් ලංකාව බැඳීමකට ලක් කරනවා. එතකොට ආණ්ඩු කිහිපයක්ම ඉස්සරහදී මාරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් මාස 6කින් එන ආණ්ඩුවට කොහොමද මේ වැඩ කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න කියන එක පිළිබඳව යම් එකඟතාවයකට එන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම තමයි යහපාලනය සිද්ධ විය යුත්තේ කියන දේ මම විශ්වාස කරනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ මට අපිට තාක්ෂණිකව මේ ගැන කතා කරන්න පුළුවන් අතිශයින්ම සංකීර්ණයි. නමුත් මම මේක ඒ ඉඳලා ඉස්සෙල්ලාම කියන්නම් අවශ්‍ය නම්, හැබැයි ඒ විපක්ෂයේ කණ්ඩායනොත් පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාව හරහා හෝ වෙන යම් ක්‍රමවේදයක් කරහා මේකේ විනිවිදභාවය ඇති කළ යුතුයි කියන දර තමයි. ඔබ පාර්ලිමේන්තුවේ තින් පිටටත් මේ කරන කාර්යයන්නේ විනිවිදභාවය මෙය හැමෝම දැනගත යුතුයි කියන මෙය එළියට දාන්න. මේක එළියට දාන්න. මේ ගනුදෙනු සාකච්ඡා කවුද ඉන්න පාර්ශ්වකරුව එකඟතා මොනවද කියන එක එළියට දාන්න කියන ඉල්ලීම කළා. මම හිතන්නේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ ජාතික ධනය පාලනය කරන තැන නම් ප්‍රතිපත්ති තීරණ ගන්න තැන නම් ඒ කටයුත්ත කිව යුතුයි. මා ඉක්මනින්ම කියන්නම් මේ රටේ ද්විපාර්ශ්වීය ණය, කියන්නේ ඉන්දියාව එහෙම නැත්නම් චීනය එහෙම නැත්නම් ප්‍රංශ සමාජයත් එක්ක ගත්තු ණය සම්බන්ධයෙන් මට මේ මිනිත්තු කාලේ කතා කරන්න බෑ. වෙලාව මදි. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි ලබාගත්ත බහුපාර්ශ්වීය ණය අපත් පාර්ශ්වකරුවන් වන IMF, World Bank, Asian Development Bank වගේ සංවිධාන ආයතන හරහා ලබාගත් ණය ගෙවලා තිනවයි කියලා ජනාධිපතිතුමාගේ මාධ්‍යංශය සහ අනෙකුත් අංශ පහුගිය දවස්වල ප්‍රචාරයකුත්ගෙන ගියා. කවුද මේ කියන්නේ ණය ගෙවලා නැහැ කියලා? අපි බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 1990කට වැඩි ප්‍රමාණයක් ගෙවලා තිනවයි කියලා. ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ණය. මගේ අද කතාව හැකිලෙන්නේ මේ ස්වරීත්ව බැඳුම් කර. මා කැමති ආචාර්ය හර්ෂ
ජාත්‍යන්තර වෙළඳපොලේ පෞද්ගලික ණය හිමි ආයතන සහ සංවිධානෝ පුද්ගලයන් හරහා ලබාගත් මේ මුළු ණය ප්‍රමාණය කොපමණද? ඩොලර් බිලියන 14.7ක් විතර වෙනවා. ඩොලර් බිලියන 14.7 ගෙවා දැමීම සඳහා ආණ්ඩුව ලබාගත් දේවල සාධනීය තැනකට ඇවිත් ඉනවයි කියන්නේ ඔබ කුමන කරුණු පදනම් කරගෙනද? මෙහෙමයි, මේ 14.7න් 12 මාරක් විතර තියෙන ස්වෛරත්ව බැඳුම් කර ඉතුරු 2.0 ගාන තියෙන චීනේ China Development Bank කියන වාණිජය ණය. එතකොට ඒක පැත්තකින් තියන්නකෝ. දැන් ස්වයි 12.5ක් තියෙනවා. $12 billion. ඔව්, ඒක තමයි රජය ඉදිරිපත් කළ තියෙන අවසාන වාර්තාවේ debt management වාර්තාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ 12.5 කොහොමද කල් දාගන්නේ? එහෙමත් නැත්නම් මේකේ කොහොමද කොටසක් කපා හරින්නේ? ඕකනේ දැන් අවශ්‍ය වෙලා තියෙන. හැබැයි එකක් කියන්න ඕනේ, ඊට කලින් රොෂාන් කිව්වා මම කිව්වා කියලා මේ සියලු විස්තර එළියට දාන්න කියලා. ඒ සියලු විස්තර එළියට දාන්න කියලා කියන්නේ නැහැ මම. මොකද සාකච්ඡාවක් කරනකොට සියලුම දේවල් හැමෝටම කියලා කරන්න බෑ. නමුත් යම් කිසි විනිවිදභාවයක් පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය පුද්ගලයන් හරහා හෝ දැනගැනීමට තිබිය යුතුයි. ඒකයි මම කියන්නේ. මොකද ඔයගෙන මේ මෙහි අභ්‍යන්තර ඇතම් කාරණා අපි ෆන්ඩමෙන්ටලි අපි යම් ආකාරයක ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් තිබෙනවා මේවා එළියට දෙමිය යුතු නැහැ කියලා. ඔව්, මොකද ඒවට කියනවා මාකට් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් කියලා. ඒවා දැනගත්තොත් අපිට ඒක අවාසි වෙන්න පුළුවන්. ඒව ඇරෙන්න, මාකට් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් ඇරෙන්න සමස්තයක් හැටියට කොයි පැත්තටද අපි ගමන් කරන්නේ, ඒකට අපි එකඟද නැද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි, හැබැයි අපි දැනගන්න ඕනේ නැද්ද මගේ පුතාගේ පුතා 2048 2039 වෙනකොට මේ රට කුමන විපතකට තල්ලුවේද, කුමන ණයබරකටයිද, එක පුද්ගලයෙක්ගේ ණයබර කොච්චර වෙයිද, ඒ ණය ඔයගොල්ලෝ ගෙවුවේ ඊට පස්සේ ගන්න ණය ප්‍රමාණය මොකද වෙන්නේ? ඒකනේ අපිට පහුගිය කාලේ උනේ. ඔව්, දැන් අත් වශයෙන්ම මම එකක් කියන්නම්. ඒ කියන්නේ 2020 IMF එකට ගියා නම් මේක කිසිම දයක් මේ ප්‍රශ්නේ අපිට නෑ. හොඳේ, ඒකත් හිතේ තියාගෙන කතා කරමු. මොකද එහෙම ගියා නම් අපි ණය ගෙවා හැරීම පහර හරින්නේ නෑ. මොකද අපිට මේ ගැටලුව ගොඩින් බේර ගන්න තිබ්බා. ඒ නොගිය නිසා තමයි මේ ප්‍රශ්නේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කරන්න හදන්නේ එකඟතාවයකට එන්න. මේ එකඟතාවයට ආවොත් රොෂාන් ඊළඟ දවසේ අපි ආවද, JVP එක ආවද, ශ්‍රී ලංකා ආවද, පොහොට්ටු ආවද කියලා මේ අදාළ නැහැ. ස්වෛරී රාජ්‍යයක් හැටියට එකඟතාවයට අපි ගරු කරන්න ඕන. හරි, එතකොට ආයේ මේවන් රීනෙගෝෂියේට් කරන්න බෑ. දැන් සමහරු කියනවා මේ ණය යම්කිසි ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවා, ඒ නිසා මෙව්වා අපි විගණනයට ලක් කරලා ඊට පස්සේ අපි සාකච්ඡා කරලා නවහිමියෙත් එක්ක බේරගමු කියලා. ඔක කියන්නේ JVP එකනේ. JVP එක කියනවා. ඔබතුමා ඒක නොකිය කියන්නේ. ජාතික ජනබල වේගය කියන්නේ මෙහෙම අපි ණය ගෙවන්නේ අපේ ආණ්ඩුවක් ආපුවාම අපි නැවත ඔඩිට් එකක් කරනවා. ඔඩිට් එකක් කළා ඇත්තටම ණය කීයක් ගත්තද මොනවද ගත්තේ කොහොමද ගෙවුවේ කියලා අහනවා. හැබැයි ඉතින් දැන් ජාත්‍යන්තරයේ පිළිහරන් තිබෙනවනේ අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය රජයක් හැටියට. ඒක තමයි ඔඩිට් කරන්න ඕනද? නෑ නෑ, මෙහෙමයි. ඔඩිට් කරන්න ඕනේ අපේ ඉන්ටර්නල් වැඩක් හැටියට. ඒක ඔඩිට් කළා හොරකම් කරපු කට්ටිය පිටිපස්සෙන් එලවලා ඒව එකතු කර ගන්න ඕනේ. හැබැයි ඒක ඒ කාර්යවලයයි ඒ කාර්යයයි මේ අද කරන ණය ප්‍රතිහුගත කිරීමයි ඒක දෙකක්. මොකද අපි ස්වෛරී රජයක් මේ ණය අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවේ කවුරු හරි හොරකම් කරා නම් රාජපක්ෂ ඊළඟ එන පාලකයා වග කියන්න ඕනේ ගෙවන්න. ඔව්, අපි ගෙවන්න ඕනේ. ඒක අපි ලබා ගන්නක වෙන දෙයක්. අපි ගෙවන්න ඕනේ. හැබැයි ඒක ඒ ගෙවපුවා නැවත ලබා ගන්නක කාරණා දෙකක්. ආණ්ඩුව අසමත් වුණානේ. අප්‍රේල් 3 දාසේ අප්‍රේල් 16 දක්වා නැත්නම් මෙතන අවසන් සාකච්ඡාවට සාර්ථකයිද? ඒක යම්කිසි සාර්ථකත්වයක්. මොකද යම්කිසි සාර්ථකත්වයේ? ඒ කියන්නේ ඉස්සෙල්ලාම ණය හිමියෝ කිව්වේ ජාත්‍යන්තර මූල අරමුදලේ කරපු පුරෝකථනයට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙයි. ඒ ඕල්ටර්නේට් බේස් ලයින් එක, හරි, ඒ විකල්ප බේස් ලයින් එකේ ඉඳලා තමයි අපේ සාකච්ඡාව පටන් ගන්න කියලා. ඒකට අපි විපක්ෂය හැටියටත් විරුද්ධ වුණා, ආණ්ඩුවත් විරුද්ධ වුණා. වෙන කිසි දේශපාලන පක්ෂයක් මතයක් දරුවේ නැහැ. දැන් මේ කට්ටිය එකඟ වෙලා තියෙනවා, හරි, අපි එහෙමනම් ජාත්‍යන්තර මූල අරමුදල ඉදිරිපත් කරපු පුරෝකථනය මත ඉඳගෙන අපි මේ සාකච්ඡාව කරපු කියලා. ඒතකොට ඒක යම් කිසි විදියක හොඳ තැනකට ආපු දෙයක්. මොකද අපි කියනවා අප්සයිඩ් කියලා. අප්සයිඩ් කියන්නේ බලාපොරොත්තු වුණාට වඩා වැඩිපුර අපේ ආර්ථිකය වර්ධනය වුණොතින්, හරි, මහන්සි වෙලා මිනිස්සු වැඩ කරෝතින්, අපේ මේ ගහන බදු ඇත්තසම ක්‍රියාත්මක වුණෝතින්, එහෙමත් නැතුව මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හරියට ඉදිරියට ගියෝතින්, හරි, එහෙමනම් රටේ ආර්ථිකය වර්ධනය වුණෝතින් ඒකෙන් ලැබෙන
ධනාත්මක ප්‍රතිලාභ කොහොමද බෙදී යන්නේ කියන විශාල ගැටලුවට තමයි දැන් හිර වෙලා ඉන්නේ. හරි. සහ දෙක, කොහොමද අපි මනින්නේ අර පුරෝකථනයට වඩා වැඩිපුර රටේ ආර්ථිකය වර්ධනය වුණාද කියලා. ඔන්න ඔය මූලික කාරණා දෙක අතර තමයි දැන් හිර වෙලා ඉන්නේ. හරි. දැන් මම දැක්ක සාගර රත්නායක කියලා තිබ්බා කාරණා හතරක් තිබුණා, දෙකකට එකඟ වෙලා තියෙනවා, අනිත් දෙක තමයි බේර ගන්න ඕනේ කියලා. දැන් ওই මං කතා කරේ බේර ගන්න ඕනේ කියන දෙක. පළවෙනි එක තමයි අර මං කලින් කිව්වා වාගේ අර ඕල්ටර්නේට් බේස් ලයින් කියන එක, විකල්ප බේස් ලයින් එක. දෙවෙනි එක තමයි මං කිව්වා වාගේ ධනාත්මක හා ඍණාත්මක. ඒ කියන්නේ අපි හිතුවට වඩා හොඳට කරෝතින් සහ හිතුවට වඩා හොඳට කරේ නැති වුණෝතින් කොහොමද මේ බැලන්ස් එක සිද්ධ කරගන්නේ කියලා. දැන් මේගොල්ලෝ කියලා තියෙනවා හරි අර විකල්ප බේස් ලයින් එක නැතුව IMF බේස් ලයින් එකට එන්නම්. හැබැයි ඒකට එකඟ වෙන්නේ ඕගොල්ලෝ අපිට 1.18% කැපිටල් එකෙන් වැඩිපුර ගෙවන්න ඕනේ වන් ටයිම් පේමන්ට් එකක් හැටියට, සහ ඕගොල්ලොත් අර 3 සහ 4 කියන කන්ඩිෂන්ස් දෙකට එකඟ වෙන්න ඕනේ කියලා. ඒතකොට ඒ කියන්නේ එහෙමම එකඟතාවයකට ඇවිල්ලා නැහැ. එකඟතාවයකට එන්න පසුබිමක් ඔවුන් යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව මේ වෙරිටේ රිසර්ච් ආයතනයේ නිශාන්ති මෙල්ලා ඉදිරිපත් කර අලුත් යෝජනාව කොහොමද මේ පාලනය, එහෙම නැත්නම් ගවර්නන්ස් එක, රාජ්‍යකරණය අපේ රටේ බලාපොරොත්තු වෙන විදියට අර IMF එකේ ගවර්නන්ස් ඩයග්නොස්ටික්ට අනුව ඉස්සරහට ගියෝතෙන් එහෙමනම් අපිට සහ ණය හිමියන්ට වාසියක් වෙන ආකාරයේ අලුත් යෝජනාවක් ඉදිරිපත් කළා තිබ්බා. අත වශයෙන් මම සන්තෝෂ වෙනවා නිශාන්ලාට පුළුවන් වෙලා තියෙනවා ඒක ජාත්‍යන්තරයට දැන් අරගෙන එන්න. ණය හිමියෝයි ආණ්ඩුවයි දෙගොල්ලොම එකඟ වෙලා තියෙනවා ඒක තවදුරටත් සාකච්ඡා කරන්න. අපි හොඳ ළමයෙක් වගේ හිටියොත්, අපි මානව හිමිකම් කඩ කරන්නේ නැතුව හිටියොත්, සුළු ජාතීන් නැත්තම් අනිකුත් සෙසු ජාතීන්ට කරුකොත්, මාධ්‍ය නිදහස දුන්නොත්, ඔය වගේ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ IMF ඇතුළු ලෝක ප්‍රඥප්ති අනුව අපේ රට යම්මාකාර ප්‍රගතිශීලී මාවතක කළමනාකරණය කරොත්, ඡන්ද වේලාවට තිබ්බොත්, ඒ වින්ඩෝ එකක් ඇතුලේ අපට ජාත්‍යන්තර නායකරුවොත් එක්ක කිසියම් වූ සහනදායි තැනකට එන්න පුළුවන් වෙයි. නෑ, ඒකද මේ කියන්නේ? නෑ, ඒක ඇඩ්‍රස් කරන්න කියලාද නිශාන් මෙන්ඩිස්ලා කියන්නේ? නෑ, ඒක තමයි අපි ජිනීව කාලේ කතා වුණේ. ඔව්. දැන් කතා වෙන්නේ අර යුරෝපයේ තිබ්බ බද්ද අඩු කරලා ඇඟලුම් කෝට් එක ගන්න එක, මාළු කෝට් එක ගන්න එක. ඔය ඒකනේ මම ගියේ බ්‍රසල්ස් එකට සාකච්ඡා කරන්න. මට මතක් වෙනවා. හරි. අපි මේක පොඩ්ඩක් වෙනස්. මේක තියෙන්නේ ඉකොනොමික් ගවර්නන්ස් පැත්තේ. ඒ කියන්නේ අපේ බදු ප්‍රමාණය ආර්ථික යහපාලනය. ආර්ථික යහපාලනය. ඒ කියන්නේ 14 ගානේ ගන්න පුළුවන් ද රල්සේ නිෂ්පාදනයේ සාපේක්ෂව බද්ද. ඊළඟට දැන් මෙච්චර කල් ටෙන්ඩර් එකක් දෙනකොට කවුද ටෙන්ඩරේට ටෙන්ඩර් ඉදිරිපත් කරේ? ඒගොල්ලන්ගේ ටෙන්ඩර් එකේ ගාන කීයද? කාටද මේක දුන්නේ? යනාදී වශයෙන් ඒව කවදා ජාත්‍යන්තර පිළිගත් සම්මුතියන් සහ ප්‍රතිපත්ති අනුවද මේව වුණේ? ඒවා මූල්‍ය කටයුතු. ඔව්, ඒවා ෆිනෑන්ස් මිනිස්සේ වෙබ්සයිට් එකේ දාන්න ඕනේ. ඊට පස්සේ සිරසට ඒවා ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. කාටද ටැක්ස් බෙනිෆිට් දුන්නේ? කොච්චර ටැක්ස් බෙනිෆිට් දුන්නද? එයාගේ නම මොකද්ද? ඇඩ්‍රස් එක මොකද්ද? එයා කොච්චර කාලයක් මේ ටැක්ස් බෙනිෆිට් එක විඳිනවද? ඒකේ කෝස්ට් එක මොකද්ද? මේ සියලු දේ ඉදිරිපත් කරනවා. ඉතින් එවැනි, ඒ කියන්නේ එක පැත්තකින් ක්වොන්ටිටේටිව්, අනිත් පැත්තෙන් ක්වොලිටේටිව් ගවර්නන්ස් ඉම්ප්‍රූව් වෙනවා නම්, එහෙමනම් ආණ්ඩුවට කියන්න පුළුවන් අපි ගෙවන පොලියෙන් යම්කිසි ප්‍රමාණයක් අඩු කරගන්න. සොයිරිත් බැඳුම් කරුවන්ට කියන්න පුළුවන්ද? ඔව්, සොයිරිත් බැඳුම් කරුවෝ පිළිහරගෙන තියෙනවා. ඒ උන් අහනව නැද්ද? උන් අහන්න මම දැක්ක ඉංග්‍රීසි පුවත්පත් වල පවත් තියෙනවා. උන් අහන්නේ නැද්ද ප්‍රංශ සමාජයේ කොහොමද මේ කටයුත්තේදී මේ රටත් එක්ක ණය ප්‍රතිගත කරන්නේ? නෑ, ඒ කොහොමද? එහෙමනම් අපිට ඇඟිලි දික් කරන කලින් ඒ සහනේ ඒ සීමාව අපිත් එක්ක සාකච්ඡා කළ යුතුද? නෑ, ඒක තමයි. ඒක comparability treatment කියලා තියෙනවා. ඒ කියන්නේ ඕක වෙන්නේ ගොඩක් වෙලාවට රොෂාන් දැන් ඔයා කියවනේ අපිට වෙලා නැහැ කියලා කතා කරන ද්විපාර්ශ්වික නම්, ඒ කියන්නේ OCC එක, ඒක official credit committee එක තියෙන Paris club එකයි ඉන්දියාවයි. හරි. ඒ කට්ටිය එකඟ වෙනවා නම් යම්කිසි විකල්ප මේ ප්‍රතිව්‍යුහගත සහනයක් අවස්ථාවක් ශ්‍රීලංකාවට දෙන්න. ඔව්, ඒක චීන පිළිගන්නත් ඕනේ. හොඳයි. ඒක චීන අර කට්ටිය පිළිගන්නත් ඕනේ. එතකොට තමයි comparability treatment එකදී. දෙගොල්ලම එක තැනකට එන්න ඕනේ. ඔව්, එක ඒ කියන්නේ NPV value එකක් එකම දේ වෙන්න ඕනේ නැහැ. හැබැයි අවසානයේදී අපිට ඔක ගාන හදලා පෙන්වන්න පුළුවන් යම්කිසි රාමුගත වැඩ පිළිවෙලකට එන්න ඕනේ. ඊට පස්සේ වාණිජ නායකරුවෝ දැන් අපි කියවනේ 12 හමාරක් තියෙන්නේ ISB, 2 හමාරක් තියෙන්නේ
දෙකයි දසම ගානක් තියෙන්නේ CDB කියන. CDB එකයි වාණිජ මේ ISP හෝල්ඩර්ස් ලා අතරත් කම්පැරබිලිටි ට්‍රීට්මන්ට් එක තියෙනවා. ඉතින් මේක ලේසි කාර්යයක් නෙමෙයි. දැන්ට ප්‍රගතිය කොහොමද ආන්නේ? දැන්ට ප්‍රගතිය තමයි ඔබ ආර්ථික විශ්ලේෂකයෙක් හැටියට කතා කරන්නේ සජ්ජබේ විකල්ප මන්ත්‍රීවරයෙක් හැටියට. නෑ නෑ මම කතා කරන්නේ දෙකම. ඒතකොට ඔබ ආණ්ඩුව ගැන ගුණාත්මකව කතා කරන්නත් ඔබ පැකිලෙන්නේ නෑ. නෑ නෑ මොකද එහෙමනේ මම හැමදේම දේශපාලනය කරන්නේ නෑ. මොකද මේක දේශපාලන කටයුත්තක් නෙමෙයි. අපේ රට වැටිලා තියෙන්නේ. අපි මේ රට ගොඩ ගන්න ඕනේ. මේක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් කරාද, සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් කරාද, අනුර කුමාරගේ මූලිකත්වයෙන් කරාද කියන එකට වඩා අදාළ වෙන්නේ අපේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගැනීම සඳහා දේශපාලන අර කෙටි කාලීන වැඩපුර වැඩ කටයුත්තෙන් ඉස්සරහට යන්න ඕනේ. දැනට රනිල් වික්‍රමසිංහ මහත්මයා මුදල් අමාත්‍යවරයා ඇතුළු ඒ අදාළ බලධාරීන් අනුගමනය කළ තියෙන ක්‍රියාපිළිවෙතට වෙනස් යෝජනාවක් හෝ වැඩපිළිවෙලක් සජබේට නැහැනේ. තියෙනවා. මෙතන තියෙනවා. මෙතන යෝජනා වෙන. ඒ කියන්නේ දැන් මෙහෙමනේ එම්මිට වඩා විකල්පයක් තියෙනවද මේ නැත් ප්‍රතිගත කරන්න වෙනත්? නෑ නෑ මෙහෙමනේ මේක හරියම හැම ස්ටෙප් එකක්ම අරන් නේද ආණ්ඩුව තියෙන්නේ. නෑ 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 මේ කොම්ප්ලෙක්ස් සොලියුෂන් එකකට යන්නේ රොෂාන්. එතෙන්දී මම කැමති නැහැ ඊළඟ වෙන ආණ්ඩුවේ අත් දෙක ගැට ගහලා තියෙනවා නම් අවුරුදු 2025 ඉඳලා 2040 වෙනකම් හොඳට තේරුම් ගන්න, හොඳට මේක අහගන්න. අපි මේ ණය ප්‍රතිහුගත කරන්නේ නොයෙකුත් පිටස්සර පුද්ගලයන්ගේ කොන්දේසි මත. IMF කියලා තියෙනවා මෙන්න මේක තමයි අපිට ගන්න පුළුවන් ණය ප්‍රමාණය. මේක තමයි ඔයගොල්ලන්ගේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක. ඊළඟට ද්විපාක්ෂික ණය හිමියෝ කියනවා අපිට පුළුවන් මෙන්න මේ කොන්දේසි මත වැඩ මේ රාමුවෙන් එහෙට යන්න බෑ. 3 වාණිජ ණය හිමියෝ ISB කාට්ටිය කියනවා අපිට කරන්න පුළුවන් මෙච්චරයි යනාදී වශයෙන්. එතකොට අපි ඇවිල්ලා ශ්‍රී ලාංකීය අපේ රට ස්වාධීන ස්වෛර රට. දැන් මේක එක එක මේ කට්ටියගේ කොන්දේසි වලට අනුව තමයි අපි මේ වැඩේ කරගන්න යන්නේ. හැබැයි අපිට පුළුවන් වෙනවලු ඊට පස්සේ මේ ප්‍රතිහුගත කරගෙන පස්සේ නැවත අපිට ඕන විදිහට මේක රියදස් කරගන්න. වර්තන මං කියන කතාව. That is පෞද්ගලික ආර්ථික සමාජ දේශපාලන සාධක මත සමා සුනාමියක් එන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න ඕනේ what I call it liability management. We have to manage our liability. ඒ නිදහස ඔබට අවශ්‍යයි කියන්නේ. ඒ නිදහස අවශ්‍යයි. ඉතින් ඒ නිදහස ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ ආණ්ඩුව හිටියා කියලා. අපේ ආණ්ඩුව හිටියා නම් මං කරන ඉස්සලම දේ තමයි මේ ණය ප්‍රතිවිරුද්ධ කරන එක කරයි පස්සේ aggressively මේ liability එක manage කරනවා. හරි aggressively manage කළා මගේ best case එකට මේක ගේනවා. ඒක කරන්න නම් මගේ අත්දැක ඊට පස්සේ ගැට ගහලා මට මේක කරන්න දහස අවශ්‍යයි. මට ඒක බයක් තියෙනවද මේ සැරේ ආණ්ඩුව අනුගමනය නැත්නම් ක්‍රියාමාර්ග වලින් එහම අපේ රටේ අත්දැක ගැට ගහයි කියලා. ඔය දැන් උදාහරණයක් හැටියට අත්දැක ගැට ගහන්න පුළුවන් මේ සමහර කොන්දේසි වලට එකඟ වුණොත්. හොඳයි මම විරාමයක් ලබා ගන්නවා. නැවත ඔබ හමුවන්න. වෙන අවුරුද්ද headlines first ප්‍රධාන අනුග්‍රහය ජාති විශිෂ්ටතම වාහනේ සැපයුම් කරු මෙල්බන් දේශීය ගුණනගන අපගේ ශක්තිය යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති M2 power tool සහ hand tool IIHS reserve your seat today call us on 0114 65 1144. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. ජාත්‍යන්තර සර්වෙත් බැඳුම් කර හිමියන් මෙරට ණය කපා හැරීම ගැනගත් තීරණය. එකට මුණ ගැහුණු මෛත්‍රී නිමල්. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කරන අයුරු පැහැදිලි කළ ජාතික ජනබලවේගය. දමිතා අවුරුදු සමරපු හැටි. අවුරුද්ද මොකද උනේ? අවුරුද්ද ඉතාම සතුටින් සමරුවා. ඇතුළේ ඉන්නේ ගොඩක් ආදරණීය මිනිස්සු. headlines first ප්‍රධාන අනුග්‍රහය ජාති විශිෂ්ටතම වාහනේ සැපයුම් කරු මෙල්බන් දේශීය ගුණනගන අපගේ ශක්තිය IIHS reserve your seat today call us on 0114 65 1144. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ. Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114 65 1144. Barakho pemini yahana vetai aunty. Barak nuwa ki
කීපවරක් පැමිණියාය. දකුණු ලක රන් කිරුල දරන විශිෂ්ටත්වය රන්නාමය අමිල ගෝල්ඩ් හවුස් ජනමන හද බැඳි දකුණු හෙළරන්කරු. Sarasa TV, the People's Channel. Davasa. ජාත්‍යන්තර ණය ප්‍රතිහගත කරන කාරණා ඉතාම සංවේදී සංකීර්ණ විශ්වමූලික කාරණා විද්‍යාත්මක කාරණා ඒව ගැලරියේ වේදිකාවේ කතා කරලා නිකන් පාන් ගෙඩිය රුපියල් 350ට අපි දෙනවා කියලා ඡන්ද ගන්න කාරණා නෙවෙයි. නිසා මා කියන්නේ දේශපාලනය කරන නායක කාරකාදීන් හැමෝම මාධ්‍ය ඉදිරියට එනවා නම් මේ ජාත්‍යන්තර ණය ප්‍රතිහගත කරන්නේ ප්‍රමාදයයි. මොකද්ද වෙන්න යන්නේ? කොහොමද උනේ? ඇයි ප්‍රතිශත මොනවද? ජාත්‍යන්තර හා කට්ටයක් අපිට හම්බ වෙනවද? මේ හැම දෙයක්ම අපි දැනගන්න ඕනේ. මේ හැම දෙයක්ම කියන්නේ රාජ්‍ය මූල්‍ය රහස් රටට කියන්නේ කියන එක නෙවෙයි. හර්ෂ මහත්මයා මට දැනගන්න ඕනේ අපි දැක්ක පුවත්පත්වල සහ තොරතුරු වාර්තා වෙනවා මේ සඳහා ඒ අදාළ ස්වෛරීත්ව බැඳුම් කර ණය නිකුත් කරපු ආයතන උන්ගේ නියෝජිතයෝ පත් කරලා තියෙනවා ඇඩ්වයිසර්ස්ලා කන්සල්ටන්ට්ස්ලා. මෙම ශ්‍රී ලංකා රජයත් කන්සල්ටන්ට්ස්ලා මේක නෙගෝෂියේට් කරන්න නැත්නම් මේක සාකච්ඡා මේසේ කතා කරන සබ්ජෙක්ට් විෂය මූලික දන්න අයව පත් කරලා තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ එක සැරයකත් කිව්වා මේ අය පත් කරන්නේ කොහොමද? ඒ අයට කීයක් ගෙවනවද? ඒ අයගේ එකඟතාව මොනවද කියලා. මට නියම් පොඩි සැකයක් හරි ආරංචියක් තියෙනවා දැනගන්න. සමහරක් වෙලාවට ඒ ස්වෛරීත්ව බැඳුම් කර ආයතන උපදේශක මණ්ඩලවල හිටපු අපේ රටත් එක්ක සම්බන්ධීකරණ කරන ආපු අය මේ පැත්තෙන් ඇවිල්ලා අපේ උපදේශකවරු වුණොත් නෑ මටත් පොඩි ආරංචියක් තියෙනවා. මේක ඒ පැත්තට නෙවෙයි අනිත් පැත්තට වුණා කියලා මට ආරංචියක් තියෙනවා. කොයි පැත්තටද? මේ මෙතන ඉඳලා එතනට ගියා කියලා. මෙතන උපදේශක එහා පැත්තට ගියා. එහෙම කතාවක් තියෙනවා. හැබැයි ඒක මට කන්ෆර්ම් කරන්න බෑ. තව පොඩ්ඩක් හොයන්න ඕනේ. වහපු නිසා මං කිව්වේ. දැන් ලසඩ් ලයික් නෝ බකු ලසඩ් ලක් ලිෆර් චාන්ස්ලා ඒ පැත්තේ සයිලන් වයිටන් කේස්. දැන් මම මේ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලුවා මුදල් කමිටුවේ සභාපති හැටියට අපිට දෙන්න කියලා මේ අස්සම් කරපු ගිවිසුම්. අපිට බලන්න ඕනේ මොන වගේ ගිවිසුමක්ද මේ කට්ටියත් එක්ක අස්සම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ටෙක්නිකල් ඩිස්කෂන් එක නෙමෙයි ගිවිසුම. හරි. කවුද කීයද මොනවද මොනවද කියලා ඒ TR එක. ඒක දෙන්න බෑ කියලා කිව්වා. ඒකට මම දෙන්න බෑ කිව්වා. ඔව් මට මේ පාර්ලිමේන්තු මුදල් කමිටුව දෙන්න බෑ කිව්වා. ඔව් ඒක මම I'm going to take it up. මොකද ඒගොල්ලන්ට එහෙම කියන්නයි තියන්නේ. මොකද අපි මේ confidential information නෙමෙයි ඉල්ලන්නේ. හරි. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මොකද්ද ඒගොල්ලන්ගේ TR එක. ඒගොල්ලන්ට ගෙවන කාන්ට මොනවද අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? මොකද මන් දකින දෙයක් තමයි කෝ ලංකාවේ නියෝජිතයෝ කෝ අපේ position එක ජනාධිපතිතුමාගේ ප්‍රයිවට් ස්ටාෆ් එකේ ප්‍රධානිය මොකක් හරි කියනවා ඒව අදාළ නැහැ. අදාළ වෙන්නේ මොකද්ද? රජයක් හැටියට කොතනටද යන්නේ? මොකද්ද අපේ ඔබ්ජෙක්ටිව්? කොතනද ඉලක්කය? මේව තමයි අපිට අවශ්‍ය. දැන් මම කෙලින්ම කිව්වා හරි අපිට ඔබතුමාට විපක්ෂ නියෝජනය කළ ආණ්ඩුවේ මේ මැදිහත්වීම වලට සාකච්ඡා මේසේ වාඩි වෙන්න බැරිද? මට සාකච්ඡා මේසේ වාඩි වෙන අවස්ථාවක් නැහැ. නමුත් මම මුදල් කමිටුවේ සභාපති හැටියට සහ විපක්ෂයේ ආර්ථික පිළිබඳ කතා කරන ප්‍රධාන විපක්ෂයේ පුද්ගලයෙක් හැටියට අපිට යම් කිසි විදියකට මේ විනිවිදභාවය අවශ්‍ය වෙන්නේ. අර මම කලින් කිව්වා වගේ මේ මාස 6 ආණ්ඩුවට පස්සේ මේක කරගහන්න වෙන්නේ අපිටනේ. අපිට තමයි මේක කරගහන්න වෙන්නේ මාස 6කින්. එතකොට මේ එහෙමනම් ගවර්නන්ස් එකේ ගුඩ් ගවර්නන්ස් පැත්ත තමයි මම හිතන්නේ මේකේ එකඟතාවයක් ගන්න එක. මම කියන්නේ ඉවර වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 113 ට නැගිටින්නේ කියලා get up කියලා ඊට පස්සේ sit down කියන එක ගන්න නෙමෙයි මට අන්තිම තත්පර 30. දැන් 16 වෙනිදා අප්‍රේල් 16 වෙනිදා සමාලෝචන වාර්තා වෙනුත් කියනවා ජාත්‍යන්තරයේට තවමත් debt restructuring මේ ස්වෛරීත්ව බැඳුම් කර මේ සම්බන්ධයෙන් තිබෙන එකඟතාවලට දෙපාර්ශ්වවලට එන්න බැරි වෙලා තියෙනවා කියලා. මොකක්ද ඊළඟ ප්‍රවේශය? නෑ නෑ මේක මොකක්ද ඊළඟ ස්ටෙප් එක? නෑ මම හිතන්නේ මේක එකඟතාවයකට එයි. මට හිතෙනවා එකඟතාවයකට එයි කියලා. මොකද ඒ දිශාවට තමයි ගමන් කරන්නේ. හැබැයි කාල රාමුවක් තිබෙනවා එකඟතාවයකට එයි කියන එක. මොකද රනිල් කුමාර මහත්තයා කිව්වා ජූනි මාසයේ එකඟතාවයකට එනකන් මට ඡන්දයක් ගන්න හිතන්න බෑ කියලා. නෑ මම හිතන්නේ ජූනි වලට කලින් මේක එකඟතාවයකට එයි. හැබැයි මම එකක් කියන්නම්. දැන් හැමෝම බලාපොරොත්තු මේ 130ක හැයා කට් එක. හැබැයි මේ යන විදියට ගියොත් 130 නෙමෙයි පටන් ගන්න 28ෙන් ඉවර වෙන්නේ 6.3. ඒ විශාල පංගුවක් අපිට අහිමි වෙනවානේ. ඒක තමයි මම මේ කැල්කියුලේෂන් ඔබ කොහෙන්ද හදාගත්තේ? මේ මම හදපුවා. 106 ඔබ කොහොමද කියන්නේ මේක? නෑ මම හර්ෂර පිස්සු කියලා කියන සමහරු. එහෙනම් එන්න කියලා විවාද කරන්නේ. එහෙම පිස්සු කියලා 128ක වරප්‍රසාදයක් හැයා කට්ටයක් කරන්න පුළුවන් තියෙන අවස්ථාවක් 106 දක්වා අඩු වෙන අවදානමක් තිබෙනවා. අඩු වෙන්න පුළුවන් අපේ GDP එකේ පර්ෆෝමන්ස් එක හරියට බෙදාගත්තේ නැත්නම්. ඒකයි මම කියන්නේ.
හොඳයි ආචාර්ය හර්ෂ සිල්වා සමග අපි මේ සාකච්ඡාව කරන්න ඉදිරියට කතා කරමු. අපි ගිහින් එන්න සුබරාත්‍රිය. හතට කලින් ඡන්දය කවදාද හැම තැනම කතා. මේ පක්ෂ දෙකක කතා දෙකක්. ඔහුට සාමාන්‍යයෙන් රටේ ජනතාව කියන්නේ කය්‍ය නායක කියලා. ඒ කියන්නේ ඔහුට පුළුවන් වාචාල බස් දොඩන්න, බොරු කියන්න, බේගල් කියන්න, දෙබිඩි ප්‍රතිපත්ති දේශනා කරන්න විතරයි. ඒක තමයි විටි විට මේ අරමුද නිර්මාණය කරන්නේ. මේ එතුමාට අද මේක පාරවලල්ලක් වගේ ආපහු ඇවිල්ලා තියෙනවා. මේකට වෙන පිළියමක් ආයෝදන්න බෑ. ඒ තරම්ම අරමුද උඩු ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපිට කියන්නේ. හතට කලින් මහජන නියෝජිතයෙකුට මහජන ප්‍රතිචාරය. කුඹුරු අක්‍ර 3500කට එකවර වතර ගෙනියන්න අමුණක් හදපු මැදිරිගිරියේ කුඹියෝ. මැදගන්න කරන්න බැරි වුණා. යල කිරීම සඳහා අපි දැන් දවස් 10ක් විතර මේ ස්ථාවකාලික අමුණ ඉදිකරමින් පවතිනවා.